වැදගක් පාඩම් බලන්න දැන්ම න් නාලිකව සස්කර් කරන්න අලුතෙන් චනලේට එකතුෙන පාඩම් මාලා තැනගන්නා බෙල්බත්න කොබල තියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේම ගල්වන ලොකමඔන් Onlineන් පාසල හොඳයි ගුද්ධල කාවේ විචාර ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවයි අපි දැන් තුන්වෙනි කොටසක් කැනටත් කරන්න හදන්න. අපි ට පෙරගුත්තුලකාවේ විචාර ප්‍රශගන සාකච්ා කලාම ශෂය මතක කරන මේ පාඩ අලු තෙමදැම් බලන කරල් කෙනෙක්න්නවට හොගක්කයි අපට කමෙන්් කල්ල තිබ මේ විචාර ලියන ිදිහක කියන්නකෝ කියල කතාගල්ල දාලතික් බන ඉංහ විචාරයක් ගොඩනගැන විදිහ පිල්ි බඳව මූලික අදහසු මම මට කලින් කොටස්වොල කතා කර විශෂම උත්සා කරන්න බලන්න මම තේමතෝ ජයති සෝකෝනාට විචාර විවරණ ආරම්භ කරන පාඩව ගේම ගුත්තිලකාව විචාරයරය ආරම්ම කරන පාඩම පපුරහන ගත්්‍යවල විචාර විශෂයෙන්ම සදධර්ම රත්නාාව වලිය සදර්මා ලංකාරය අපි ආරම්ධ කරන තැයි මේ හැම එකම පලවෙනි පාඩම දිහා බලන් අපි විචාරලම් සම්බන්ධයෙන් සාකච්චා කරති බෙෙනවා එනවා ගුත්තිලකාවේ නිරූපිත මෝසලගේ චරිතය පිළිබඳු ඉවරන එක ය දෙන්න කියන පශ්දම අදාට තිය අපි මේ වගේ නීතරම්ම් ප්‍රශ්නයක්ම අප වාාගට බලා ොරොත්තුවවෙනෑ න විභාගගේ බලාපොරත්තු කෙසේ වෙතත් අපි මුසිල්ගේ චරිතය පිළිබඳව කුම නොහෝකාරණයයක් ඔබට ලැබෙනනට දැති බව කියමින් තමයි මේ සාකච්්‍රාවආරම්භ කරන්න හද අප හොඳද ුද්දිය වෙිහිසවල බැලුවොත් මුසිල්ලගේ චරිතය පිළිබඳව අපිට සාකච්චාය කරන්න ලැබෙන පුළොන් අප එතනදි කල්පනාරවා මුසිල්ලගේ චරිතය මුසිල්ල කියන පුද්ගලය පිළිබඳව විාග තිලියන් වෙන්න පුළුවම කොද ගුත්තිලකාවගේ ප්‍රධාන චරිතය හැරිට සමහර විචාර්කයෝ සලකන්න මුසිල්ල මහර ුල සමහර සිලව සලක සමහර විචාරකයව තමන්ගේ दृෂ්ටියය තමන් මේ පොතදිහා බල නල දිය තමන්ගේ පර්යාලෝකය විිහිදුවල තියෙන්නේ මූසිල්ක පැත්තේ ඉදලා සමහරය හිතනවා මේමුූසිලගේ අදහස මුූසිල්ල හැටියටම මේ ඉදිරි පත්වෙලා තියෙන්නේ මේ පොතලියපු වැත්තෑවේ හිමියන්ගේ චරිතය ජන ප්‍රවාා අදීවසේ මහබට කිව මේ කතා ගුත්තිල කාවය පිළිබඳ හැඳ මලි පිරිිමාවටකිව හ මේ වතියන. සමහරයක නොන්නහැ මේ කැවිල්ල මේ ගුත්තිල පණිතුමා ගිබඳ කියීවනක් සම්ප්‍රදායක ජාත කතා අනුව. ගුත්තිල පඩිතුමාගේ දෘෂ්ටිය තමයි මලකවල ගුත්ල පණිතුමාගේ චරිතය ප්‍රධන චරිතයයටතරම් බන කිය අපිට කියන්න ඔය චරිත දෙක ඇත්ට ප්‍රධාන චරිත හැරිිත තිබෙනවා . මේ කතාව හරි අමුතු එකක් මේ කතාවතුල ප්‍රේමේෂුන්ගාරයගේ සම්මත දේවන්න හැ සාමාන්‍ය කතාවක තියෙන. ඉට වඩා වෙනස් ගුරු ගෝල ගැටුමක් ඉස්මතු වෙන. අතින් මෙතමැදි ගොලයා තමයි මසිල කතාවේ ප්‍රදහන ගැටුමට ඕන කරන වස්තු බීජය සම්පාධනය කරන්නේ ඇත්තටම මූසිල විෂයෙන්. ති නිසා මූසිලක චරරිත ඉතා වැදග. ඉතින් මම දලවශෙන් ආරම් බැකිල තමන්ක පෙන්ෙනවා ඒ ආරම්භේට තවත් කරුණයො දෙමින් ඔබට පෝෂණය කරන්න පුළුවන් ඔබේ උත්තරේ වැදගත් දේතමයි මේ විචාරයක් ලීනකොට සමහරය පටන්ගන්නවා කවී අනු කුමක්ද කියලා ලියලා සමහරයි පටන්ගන්නවා සිංහල සාහිත්‍ය ඉතිහාසය ගැන ගොඩක් දේවල් ලියලා හිමමා ඔබට මුලින්ම කිය අන්ඩෝනේ සිංහල සාහිත්‍ය ඉතිහාසයයි කව ඉතිහාසයයි ග්‍රීසියි සංස්කෘත භාෂාවයි සංස්කෘත සාහිත්‍යයි මේවා ගැන න ගැඹුරු හැඳින්වීම් කරලා ුක්්ලකාවත් හඳුන්වල වැැට්ටෑේ හාමුදුරුවන්වත් වරනා කලා ප්‍රශ්නයට බහිනකොට හොඳ වෙලා ගිහිල්ලා. ඔබ ලියන්නේ ගැඹුරු කිසියම් පොතක් නම් විශ්වවිදධාරන ලිනවනේ ලොක පොතක් අන්තිමට නිබන්ධයක් තිසිස්ස එකකක් කලකක් ලිනවන ඒමනත් ඔබ ලියන්නන්නේ කිසියම ඇගීමක්න ස්කෝලේ එමනත් විශ්වවිද්‍යාලිකන ඇගීමක් නම් එහෙම ඒ නිබන්ධයක්න එහෙම මේ වටන ඉතින් සමහරතියක්ක් එහහා ගිය හැඳුීම කළ අටකමක් නෑ. හැයි ඔබ ියන්නේ මුූසිලක චරිතය ගැන නම් ඔබ ප්‍රශ්නයට කෙලින්ම එ ප්‍රශ්නය විවරණය කරමින් පටන්ගන්න අතර මැදද ඒකට ඕන කරන ෙනමුණ හරි ගැමුරදයක් ගත්තටකමක් නෑ හැබයි ප්‍රශ්නය මුල්කෘතිය මේ පිළිබඳව ගැඹරින් විවරණය කරගෙන ඔබ ප්‍රශ්නයට බැසීම ඉතා වැදගත් බවයි මගේ අදහස තින් හිතේතියාගෙන අපිියං ඉදිරියට දැ මේකන තිටක් සටහනක් මගේ එකක් එන සමයේ ආරම්භය මේ බොහො දල එකක් අපි හොඳ ආරම්භයන් ලේන හැටිෙනත් කලින් කතා කරලතිීම. ගුත්තිල කාවය ගොඩ නැගෙන්න්නේ ගුත්තිල ජාතකය ඇසුරන්නේ. ගුත්තිල ජාතකයට පදනම්බන වර්තමාන කතාව දෙව්දත්තෙරුන්ගේ නුගුණ කියවෙන කතාවකි. බුද්ුවොත් පාද කාලෙහි දෙව්දත් නමින් ඉපිද උන්හසිට විධ හිංසා පීඩා කළ භික්‍ෂුව ජාතකයට අනුව මුස්සිල නම් වූ වීනාවාදකයයි ඔ ජාත කතාාවේ අශෂි්ඨ දුර්ගන පුද්ගලෙකුලෙසනිරූපණය කළ තිබුණද ගුත්තල කාවීයට තරමක්මන තරරිතයක් ට සංගුවමින් තරමක් විවෘත සවරූපයෙන්ින් නිම වී ඇත. දැ ඔයිට වඩා සමහරයකිනවා නෑ ගුත්තිල ජාතකයඉන්න මුසිල්ල හොඳයි ගුදතිල කාවන්න මුසලතමයි නරතක කියල කොහොමහද දෙවදක්තෙරන්ගේ නගුණ ගැන කීීමට කතාවක්නේ ගුදතිල ජාතකේ ඒක අර අපි බලක මූලික අදහසේ මූලිකම පායන කිව මේ සමව සිතා විපරිතව හැසරෙන්නේ මන්ද බුදුන් වහන්සේ පිළිබඳ විශ්වාසයකින් මහන වෙලා බුද්ධ ශාසනය ඇයි බුදුන් වහන්සේට විපරිතව කටයුතු කරන්න ද උදත්තරු. ඇයි එම කරන්න ඒ ගැන කතාරත්යි බදුන් වහන්සේ කියන්න මේ ආත්මය තරක් නොයි පෙරආත්ම වලත් මේ අපේ දෙව්දතු විවිධස්වරූපවලින් එපදී මා පිළිබඳව කෝපයෙන් විපරිතව කටයුතු කළ අවස්ථා තිබේ මේ එබංඳු අවස්ථාවකි කියලටයි මේ ජාත කතාව ඉදිරිපත්වයෙන් තිය නිසා කොහොමත් සම්මත පුවත අනුව මූසිල කියයන්නේ දුෂටේක් හැබැයි මූසිල්ල පිළිබඳව මානුෂී ර්ථයක් මූසිලක චතය ගොඩ නැගෙන විදිහ පිළිබඳ මානුෂී ර්ථයක් මතු කරන්නට ගුත්තල පද්දකරවා එහම නැත්තන් ති කාවේකරුවා එහමනක්ම් වැත්තව හිමියන් සමත්තලා තියෙනවා කියනක අපිට පිළිගන්න සිද්ධවිෙනවා ගුතිල කාවවෙකරවා ඒ බව වටහගෙන තිබෙන ආකාරය. ඉතින් අපි බලමු එහන මේ මේ විග්‍රහය තුළ කියන මේ නිසාම ගුත්තිලකාව්‍ය අදනය කරන විදුුතු අතර නොනැසී පවත්නයක් තරකයක් වන්නේ මුූසිල නැමැති දක්ෂ තරුණයා අසාධාරණ හා අශිෂ්ඨ ක්‍රමයකින් අරද වූ බවයිඒ ඒවත් එම දතුත් තියද අපි පුරුණනාත්ම ගො බලමු අපි කතාව දන්න අපි පසම්පූර්ණ පදයකුති සාකච්චා කරලා යවද අපට ඉදිට අතකල ආර්ථික දුෂ්කරතා නිසා වීනාවාදනයට පෙළඹුණු බවතමයි අපිට පේන පලවෙනදම සටහන එකයි මේ අපින ඉගල සිම් බුලක්ස්කෙල් ඒවගේ පොඩි කොටස් දවීන්න සටහනක් නිසා ඉඳමී නොවීනය දක්වා සිිල්ප වීනාය සමඟ උපවීණය. රැගෙන දැගිකොට සදා වීනය ඉදිිමී නොවීනය දක්වා සිිල්ප වීනය සමඟ උපවීණය රැගෙන දැඩිකොට සදා වීනය. බලන්න ප්‍රශ්නයන්නේ නය නොවී ඉන්නවයි කියලා වීනාවත් අරගෙන. ඒ වීනාාව උපවීමේ අලුවත් අරගන ශිල්ප දක්වල මුදල් හොයන්න තමයි දැන් මේ සූද නම් වෙන එත කොට දැන් නය නොවී සිටිනවාකින අදහසින් ආවා නම්. තැන පේනවා ඔහු කිසිම් ආර්ථිකව ඔහගේ ස්ථාවරත්තය ගොටන ගෙන් ආර්ථික බුද්කින් පිහිාාවන්න වන්න බුලන්යා ආර්ථික වශයෙන් ඔහුගේ ස්ථාවරත්වය ගොඩනැගන්නේ මේ වීනාවාදන හැමෝට මේ රැවක්ති නොෙන් පුල හැ අය නොවීන්නවා කියන එක සහ ජීවත්වනවා කියනක සම්න්ධෙන් ගඩි වෙනසක්තියවානේ මම නය නොවීන්න කොහො මරි මකීය කරරි ඔයාගන්න වීනාවාදරනින් කිය නදාගතම ඔහුවෙන්නේ ගොඩක් මුදල් ඔයාගන්ඩුවේ නයන් බේරෙන්් වගේ එකකක් වෙන්න පුොලො එක ව නිසා අපිට මේ කවිය බැලුහාම පේන්නේ ඔහු ආර්ථික දුෂකරතාව ආර්ථක ගටඩු නිසා වීනාවාදනයට අප කෙනෙක් වගේ රහගේ පසුබි මේේ මහොට ආර්ික ැටළුවක් තියෙනවා නං හරිද. ඉ ඔහුත් සම්බන්ධය අප බොදෙ හිතඳ පුලුව එකක් ඔහ ආර්ථක ැටළුවක් තියෙන කෙනෙක් නම් හො මෙහි සල්ිහම්බරක නවත්තල බරනශ්න රට අනවා කියන්නෙම ඔහු ඉතාාව ලොකු තරණය ගන්න කෙනෙක් දවත තීර්ණ ගන්න කෙනෙක් ඒ දෙකන තමන්ට කියක් කරි හම්බෙන පහසුවෙන් වීනාවාදනය කරලා කිය කරිවාගන්න පුළුවන් පහසුවෙන් මහ පහසුවෙන් කියක් කරි කවවර ය වීනාවාදනය කරලා ඔයාගන්න පුළුවන් ආර්ථික තත්ය ඉන්න කෙනෙක් නම් මුසිල ඒ එහෙම ඉන්න මූසිල ඇයි බරනැස්පුරයට යන්න ඒගිහිල් අත්පාම මෙහෙවර කරලා තමන්ගේ ගුරුවරයාගේ දෙමවෝපියන්ට සල් කලා ඒහෙම නංගති එහෙම කරන්න යයි කල්පන කරන්න හොද. එහෙම කරලා විශ්ය ඉගෙන ගන්න ඒේතරන් තදට විශෂය ගෙනගන්නේ. ්‍රාර්ථක සම්බන්ධය ඒවගේ අබෝධයක් තිබර නම් ූතිත ම මේ අර්ථවාදී බලන්න ඊලාට ඔහුබිහිල්ලා ඉතාම පැහදිල සමඟට පිල්ලා සිටින හරමකොදොහු දක්ෂයි න අයස අනුව බල්ලලා පඩිදින කරමයක් නෑන. එකගේ දෙන්න දක්ෂයි න වයසුව බල පටි දෙන ක්‍රමයක් නෑ මහි ත මට වඩාම්යම් කෙනෙක් මට වඩා ාව දියුණු ම් සුසකං වලින් වැජී නම් දම කෙනෙක් ඉන්නවන මට වඩා වයසි අඩුගෙනෙ එය මටඩ වැතු පලබෙන කෙන මට විශෝප වෙන් දෙයක්නෑ මගේ ශිෂෙකුනේක තම යත එකක ෙන්ඩුව නැතල් ලොක දියුණු වෙන්නේ ම හැමදාම් කියන එකක් තමයි දැන් අනිවායෙන් ගෝලයකු ශිශ්‍යයෙකු විසින් ගරුවරයා ඉක්මෝු ලැබිය යුතුයි. ශිශ්‍යයක විසින් ගුරුවරයා ඉක්මුණු ලබිය යුතු ක ෙනෙගෙනනයි තරකයක් නැහ. හරදිකට හේතුව තහයි. මකද හේතුව මේ ගුරුවරයා ලසක වශයෙන්මගේන දැනුම මත පදනම් ශිෂ්‍යය අලු දනුම ොඩනැක නිසා. ඇැම් මම ඉන්න මේ වූපගත කරන මේ මැදිරයේේ. මගේ ඉදිරිියෙන් තියෙනවාදුලිහ පල්ස්න ලයි මේ තෝමස්ල්ල ඩිසන් අු ලයි්ක නැවන් ඊට වඩා හඩක් එයා ගීවතින් අලු තාක්ෂණය තියෙනවා ඒකොට එඩිස්සන්ගේ ගෝලයන් විසි එඩිසන්ගේ දනු මට පදනම අලුත් 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 අලත් දෙව නිස්පානය කලපය. එනිසා ගුරුවරයහරට ගුත්තිලට විස්සෝප වඩ දෙයක් නැහැ රජුතත් කලබවෙඩ දෙයක් නෑ ආර්ථක දුස්කරතාවකින් පිරුණු මේ තරුණයක් තමඟ ජීතයේ හොම ල ගනගන්ඩ කැප කරලා ඉන් පස්සේ තමන් දක්ෂන සමවට පිල්ලා සිටීම ගැන්න. හැබ මෙතන පොි වැරද්දක් වෙනවා. ඒ වැැගැද්ද තයි මම වාදයක් කරලා හරි ම මෙතුම සමඟ ව තරග වාදනය කරලා පෙන්න්නම් කෞද දක්ෂ කියලා කියන එක අන එතන තමයි පොඩි ගටලෝක තියන පොලි මයි ලොහ ගටලුවත්තිය ති ඒක ැ කර දර කොම න. මෝසි ආර්ථිකය පැත්තෙන් ගත්ත හම අය නොවී ඉදිරිිය පයන්දෝන කියලා හිතපු ගුද්ගලක්ක මෙතනද පැදිලි කරගන්න ගුත්තලට සාපේක්ෂව විිනාවාදන දක්ෂයක නොව බවද දැන් මේ හොඳර තේරුම්ගන්නවන දක්කයි ල ඇදදුර තුටු නොවති නොත නොදනති උනිමු වෙන සදති නොදත් තෙමු ගායනා කරති. එත පදද මෝසිල වීනාවාදන ඉදිරි පත් කිරීමෙන් පසු ගුත්්ලකගේ පුරවරයෙන් පැමණි වෙලෙන්ඳදන් විසින් පසනලද හාස දනවන මෙ පද්දයෙන් කියවෙන්නේ මෙතෙක් වෙලා මුූසිල වීනාවාදනය කළ බවක් තමන් නොසිතූ බවත් ඔවු වසුසර බව පමණ හඳනාගත් බවත් මෙහිදී අප හඳනාගත යුත්තේ මුූසිල්ල කිසිදු ආකාරයකින් වීනාවාදනය කළ නොහැකි පුද්ලිකරස නොවේ හු ගදත්තිලට සාපේක්ෂව අදක්ෂ වීනාවාදකයකු බවයි. මෙත අපිට පොඩි සිංහවක් යනොත් ඇතර මේ ගුත්තිලට සාපේක්ෂව හොඳ වාදයෙක් නවේ කියන ඔප්පුන අවස්ථා දෙකක් තියෙන එකක් තමයි මේ වෙෙලෙන්දන් ඉදිරියේ මසිලිැ අපේ භාෂ සෞති සෞතිරන් සාමාන්‍ය සාමාන් විහරග සෞති දන්න ශිල් ඔක්කම දල වීනාවාදනය කළනකින අපි සතුට නැහැ අපි ශිල්ප දන්න කළ ඉතන් ගත්තපා අපි දන්නේ නහ ඔයා වාදනය කලාට අපි හිතුවා වීනාවතාම සුසර කරනවා ටවුන් කළයි කියයි එක අවස්ථාව අවස්ථාව තමයි කතිරෙන මීන සුසු යයි අත ගැසු සැකයන කියන එක. මීෝ වීනාව කනවල ත ස සු කිය එලෝල දානවා කවුද දෙමවුපියන් විසි. ද මම කියන්න ගිය ගැන ගුත්තිලගේ වී දෙමවප සිටම හ ඉතන්. මම කියන්න ග බට කල්පනා කරලා බැලුවොත් මේයින් පේන්නේ. මූසිලට වීනාවාදනය කරන්න බැරි බවද මූසිලට වීනාවාදනය කරන්න බැරි බවල් ඔබ අපි අතර ඉන්නවා සින්දු කියන් තාලට කියන්න බැරියා ඉන්න ශෘතියට පිච්චකට කියන්න බැරියා ඉන්න ඒ ඇතර අපිට මහිතනි තාලටයි පිච්චකටයි ශෘතියටයි දෙකටම කියගන්න පුළුවන් හදිය අර අරම් බොහොම පොඩිකුලකයක් අර දෙක ැරයා අනෙත්තයිඉන්න එහෙම ඉන්න ල සුතිරය දෙකටම සසිදු කියන්න පුළුවන්යි හැබ ඒය සමහල්ලාට හොඳ උසස් මට්ට මේ ගායක ප්‍රමාණ ගන් බෑයට සාමානික සිදුවක් කියන බුලන්ට වේදි ගව කන ගිය ග බෑ හැබ එහිමයට වුණත් පොඩි සාධයකදී සින්දුවක් කියන් අවස්ථාවක් ලැබෙනවා මම එකන ගායකන්ට සාපක් ෝ හොඳ හඩක් නැති නම් දමොකක් කරරි කල්ලා කියගන්න පුළුවන්න්නයි මංග උත්සයකලි පොඩි අවස්ථාවක් කම්බිලෝය ටිකක් සහරට දියුණු වෙලා එහක් හොඳ මට්ටම නිකන් පොඩි නිකං පොඩි පොඩි සාදවලට යන සංගීත කණ්ඩෑම් කටයන්න පුළුවන් අයට ැයි හොඳ දායහෙක් වෙන තහුක් පුරද්දු පුහුණ වෙලා ැන්ුම ලබල අයිතන්ට අන්ඩුව මම මුසිල්ව දකින්නන්නේ අන්න හිම කෙනෙක් හැට බොහම සාමාන්‍ය වීනාවාදන හැකිියාවක්ති ිච්ච කෙනක් ැටියට එ සුදුසු නැහැ ලොකු සභාවක හොඳ වීනාවාදනයක් ඉදිරිපත් කරන්නන හමම ටලන්ට් කෙනෙක් නෙවේ දක්ෂ කෙනෙක් නෙවෙේ ඒ නිසා අපි හිතුම අපි යම් ගායකයකුගේ මුල් ගීතය හොඳින් හලයිටඒ ගීතය අපිට හදවතට කාල් ගරතිීද අපි මෙිහිමය මම කීප දෙවැනි ර්ගය කෙනෙක් සිදන පි නම ය කිව්වතමයි ර අරවිදියට කියන්න බැ සහර ගායක නිය ගිහාමේ ගායකන්ගේ දරුව ීත ගායනව හලාපි කියනවා තාත්ත වගේ කියන්න බෑපුත්තාට සිින්දුදුව. අම්ම වගේ ඉතයින්ඩ් බෑදුවටේසිදුව අපි හෙම කියනවාන. ඒ අපි තර වෙළදගේ වෙළෙදු අපි වගේ කියන මෙහෙමයි ඔය වාදනය කළද ම ගන්න අපිතුතම සුසර කරම ටවුන් කරන කියලා. ඇතටම මේ වීනාවාදනය අප සපතු නෑ. ම ගුත්තිල පණි තුමාගේ විීනාවාදනය හු මහපුෙනකුට ඔයාගේ වීනාවාදනය පොඩ්ඩක්වත් දැනෙනෑ කැත ටක් අවුල් සහගතතාය වීනාවාදනය කනක දම මේ නිසා අපිට පේනද තමයි මූසිලට හොඳට වීනාවාදනය කරන්න බැහ කියනෙක්ට මූසිල තමගේ කුසලතාව දියුණ කරගත්යතු කිය මේ මේ මොහොතේ මූසිල කියන්නේ අධ්‍යාපනික වශයෙන් ඉදිරි හෙට ය්ඩ අකනති කෙනෙක් නම් මුූසල කිය හරි ඔයාලට එහෙමන රරි ඒනම් වැඩන්න ඇයාල මේ මන්දමක යපු වනාවට මට සල්ලි දෙද මන්මහන්සි වනා වල යන්ඩ අන්න දියාවක නිතාන් කියල ඉමට යන්න බූල මුසිිල එහමඉහෙම කෙනෙක් න මුසල හොගට ඉන්න ඩ කැමති කෙනෙ මෙමිල ආ පසු දෙමි මමද ඔබ යන්න කල සමග යමි කියර කිවන්නේ එසේ වූ හොත් හිමි මම ඔහුට අත වැසිවෙමි ඒ ඒ ගුත්තිල පණිතුමා හම කෙක් නම් මහු හෝු ශිෂ්‍යයක්වෙන්න මේ සල්ලි ඔක්කම දෙන්න මත් ඔබත් කායි අන්ඩෙනවා හිට අපිතන්ටෙම ඇට දැනම ලබා ගැනීමට තිබූ නදුව එහෙම කෙනෙක් නං ඒ බෝධිසත් වයා ඒ උසස් ගුරුවරයා ඒ වර්ජය කෙනෙක් නම් මම මේ මුදල ආයි දෙනවා මම ඔබ ම හුගේ ශිෂ්‍යිය කුත්තේ නවා මාවක්කං යන්න. බලන්න හ ඒ පැත්තෙන්ටත් තාම ඉතාම ොහොඳ කෙනෙ හට ගෙන ගඩ උනන්දුව තිබා පැහැදිලි හෝ හොඳ අධ්‍යාපන ලබන් දැනුම ලබන්න හොන්ත උනන්දුවක් තිබිච්ච කෙනෙ මමත් ඔබත් එක්කම යන්ඩ එනවා කියලා යන්නේ අන්න හේතුව නිසා. රම අරලින් කිවවාගේම. නය බරිින් පීවිත වෙලා ආර්ථිකව දුෂකරතත්වයක හිතපු කෙනෙක්නම් ඔහු ඔ ඔක්කොම පැත්ත කට දාල හෝ යනහික. ගිල්ලත් දෙමවපියන්ට අත්පාමය වර කල්ලා ඉගෙන ගණ්ඩ හිතන එක. ඒක ඔුගේ චරිතයේ දන ලකුණක්. දුර්ජනයක් කියලම කියන්න බෑ තනති. ඔ හොඳ ශිෂ්‍යයක්්ග ලක්ෂණ පෙන්නුම් කරවා හැ බැයි නි පැත්. හොඳ ශිෂ්‍යා කියල කියන්නේ? ධාපනැති තරක් ව උනන්දන ශිෂ්‍යයන එකක තමයි මගේ තන මේ පාඩුම් බලනේ ගුරුවරු තේරු ගන්නවන කාරග. අපි හොඳ ශිෂ්‍යෝ හම්බේෙනද ම දසග දෙකට ආසන්න කාලයක් වෙනෝ. තරමින් දශග දෙහකට ආසන්න ගුරු ජීවිතය තුළ මටත් හමවෙදා තියනවා සමහරලාට හොඳින් අධ්‍යාපන කරුණු ග්‍රහණය කරගන්න නැ නමුොත් ඔවුන් මනුෂ්‍යත්වය හොඳ ගති ලක්ෂණ තියීම දරු වගින්ම මුසිලගේ අයන කම්මුු ලතිනවා අඩුයි නැතිම තරන් වගේ තමයි හාම කෙටි කාලට මට හැබ ඒ වගේම තමයි තමන්ගගේ විෂය ඉගෙන ගන්නවා ඒ වගේ හොඳ මානව ගුණ ධර්මත්තියෙනවා ඒම දරුවත් අපිට හමුව වෙන ඉඳ හිට හාම වෙනවා ඉතාම ඉඳ හිට විෂය හොඳින් ඉගෙන ගත්තාත් සමහර වෙලාට මානව ගුණ ධර්මදින් ටිකක් අඩු ඇ තින් එහෙම අය නිවැරදිකරන්ඩ අපි තුත්සා ගන්න ො සහර ම ය න . ගේයට ජීවිත කොයිම හෝ තැනදී ඒත් සම්බන්ධ පාකයක් කලිින් දෙනවා කියල මං විශ්වාස කරන්නේ මානු ගුණ ධර්ම කියති මේ කොල දැක දකින දකින දන ගුරුන්ට තන හල වන්දිනවා මල් පුද්දනවා තෑගදෙනවා ඒවන් නම ඒවත්ති ගුරුගවරු පෙන්ුම් කිරීම අප පරදිග සංස්කෘතිය හොද ේවල් මපයි කියන්න නැ හැ මම විශ්වාස කරන්නේ දයාව කරුණාව අනෙකාව තේරුම් ගැනීමේ හැකියාව ශික්්‍යයකුට තිබිය යුතු බවයි ඒ තේරුම් ගැනීම හැකියව බොහෝම අඩු බොහෝම අඩු ශිශ්‍යෙක්තමයි මෝසිදමකො වෙල එක තමයි ඔහු කිය එක පාට මේ මනුෂ්‍ය වයසයි මෙම ගුරුුවරයා දැහ වයසයි මම බොහෝ කල් හොත් එක්ක මේ අධ්‍යාපනය ලැබුව හැබැයි හයි මෙදැන් වයසයි වීනාවාදන තරහිටන්නේ හොත්යාට වයාදන්ට බැරි වෙනවා මෙයා සභාවි සරහ ලැජ්ජ වෙනවා මෙයා පරාධ වෙනවා කියන එක නොවැටහි තමයි මුසිල මේ වැඩේ කරන්න නිසා මම හිතනවා ඇතනැදී කිසියම් දෝෂයක් මූසිල සතුව තියෙනවා කියලා ඒ කාරණය අපි බලමුදදීටග බලන්න කල්පනා කරලා තමා වීනාවාදනය ගෙනගත් ගුරුවරයාට ද්‍රෝහීවීම හිමි ඔබ ඉදිරියේ වැැව්වත් වෙනඉදිරියේ සිිල්ප එක සරයේ. එන් බුුණ මැන පඩිසරයේ හිමි ඔබ ඉදිරියේ රතුමනි ඔබ ඉදිරි අපි කලින්කිව කතාව තමයි වැැව්වත් වෙන ඉදිරියේ මෙතන ඉදිරියේ කියන්නේ ඉදිරි පස නෙවෙයි මෙතන කියන්නේ එදිරියේ කියන එකයි එදිරි ඒ කියන්නේ එක කියන්නේ තරගයට වාදයක් සඳහා ගැටුම්කාරිව වුවත් වීනාවාදනය කළොත් ශිල්ප එක සමානවේ එනිසා පඩි සමානව දෙන්න කියයි මේ කියන්න. ඉති මෙතන මං හිතන්නේ තමයි මූසිල්ල කරගන්න ලොකුම වැරද. ඔහු එතනට ටල් වෙන වෙන කතාාවක්ගේ පිට වෙන කරන්න පුළුවන් ඇැයි ඕකන ලොකුම රද තමයි මෙහෙම ගැටුම්කාරීව වුවත් වීනාවාදනය කරන්න ම සූදානම් ම සූදාන වාදයකට යන්ද කියලා කියන කාරනේ දැයිඒ පිල්ිට කලින් සාකච්චාවක් ඇටේලා තිබෙන නැ ගත්ල හමසිිලත ඉති මෙ රජුගෙ තරත් දක්තින රජුට කිසිම කොන්දේශෙන් තොරව මූන් දෙනනා මෙකවගේ දක්ෂනන් ඔුන් දෙනනාට ගැටුක් දෙන්න තිබ රජු මේක වෙන ආර්යකන් තමයි බාරගත්තියල මට පේ මන පෞද්දලික දකිනට රජුි ල වැර ග එහෙම තමයි හමදාම ඔය සහර දර්ශනයකයෝ කිය ති නීතයනු පාලකගේ කැත්තයි කියලා එක හැමවිටම හැමරටම අදාලෙක් නොයි අපේ රටත් අල නොෙන්න්න පුළුව ම දාන හැත ශස්පල ද කරන්න නැහැ. නමුත් කොහොමතත් මාවිශේෂෙන් කියන්නට ඕ. රජුට ඉතා පැහැදිලුවේ තරුණගේ හැකිියාව තේරුම් අරන් ඔවුටත් සමවට පක් දන්නඩ තිබ නමුත් එහෙම ුණෙත් නෑ. ඒ අත්් ගොඩන ගිසි තත්වයක් එක් වර්ම මේේදේ කියනවා කවුරුන් විසින්ද. සිල් විසිඒනිසා මෙතන අපිට පේනවා හිම අරබු දෙයක් තියෙනවා මේ වරදක් තියෙනවා වරදවි වටහගන්නට ඕනෙ මේ වරද සැබවිම මුසිල්ලගේ තියෙන වරද ශිල්පය සමාන බැවින් සමාන වැටු පෙල්ලා සිට මුූසිල්ල ගුත්තිල පණිතුමා හා තරග කරස කිය ශක්ක්‍යතාව ඔපපුකරට පෙළඹේ ගුත්තිල තරම්ම දක්ෂයක වන ැවි නොට සම වැටු පක් මියුතු බවට ස් තු වාදයක් නොැත ඇති එම වැටු ප දිනා ගැනීම ක්‍රියාවලිය වෙනුවේ හලුවායිසි ටන ුත්තිල හා තරග කිරීමට පෙළබීමත් එමගේ නොහ අපහස්ථාට පත් කිරීම මූසිල්ක එක් කරණය විනාත්මක ස්භාවයකි එය ඔහුගේ දුදන ගතියට උදාහරණ සපයයි. සදාාර දෂ්ියයකින් බැලු විට මූසිලට සම වැටු ඉල්ලා සිටීමට අයිතියක්තිබේදයන්නත් මසා බැලිතු කරුණකි ඔන්න මේක වෙනම දෘෂ්ටයකින් බලන එක. මූසිල්ට සමට පිල් පුළලුවන්ගේ සද ද ෂ්ටයක ැලුව. තල පඩුමා මුසිල්ල පරදවා ජයග්‍රහණය කනාකාරදගටලු සහගතය. මන්ද්‍යයක් චක්ක්‍රා යුදල් ලබා ගේ අවවාදුපු දෙෙසුව තත්ක් කඩා ය මසාධාරණ කරමයකට ගුත්තිල ජයගන්න බැවිනි. එකතකින් බලන කල මේ වූ කලේ අසාධාරණය නසාධාරණය පරදවීමක් වුවත් තතාකින් ශිල්පය කිරීමට දැඩි ලෙසුනන්ඳදූ දක්ෂ තරුණ වනාවාදකේකුුවේ ඉරණම වනසා දැමීම නිසා මුසිිල අතනති බැර දියගෙන තාර්කයක්න ැ මුල්ව පරදවන්න ගුත්තිල භාවිත කරනු පක්‍රමය හරිද හොඳයිද. එක ගැන අපිට ගැටලුවක්තියෙනවා දනිසා මංහිතන් ඒකත් අපි ඉතා ගන්නඩඕන දෙයක් ගොතන ඒ අර්බු දේ ගැටලුව අපිට පේන්න පටන් ගන්න ඉ වැරද දක්තය හැදිලිව. ඒ වැරද්ද අපි තේරුම් ගන්නට ඕනේ කොතන දේ වැරද තියෙනෙකති මංහිතන්නේ අසාධාරමය අසාධහරමය පරදීමක් කියල පේනවා හැබැයි අනි පැත්තිෙන් ගත්තහම එ න මුූසිලටත්වන ඉර නම ගැන අපිට යම් කිසි කම්පනයක් කතාව අගටේ නොවමොකොද අයි එකට හේතුවෙන්නේ ඔහු දක්ෂයක් කලපි දන්න නිසා ගුත්ධල ජාතක මූසිලගේ චරිතය නිරූපණය වීතිබෙන ආකාරයට වඩා තර්මක අථර්ථවා දිහා සංකීන ලෙස මූසිලගේ චර්තය ගොඩ නදී ඇත ඊට හෙවල්පානක් හේතුවක් වන්නේ ජන ප්‍රවාදලට අනුව ත්තඇාවේ හිමියඳ තොටගමගේ රාහල හිමියන් සමඟ දක්වා ඇත්තේ ගුත්තිල මූසිල වර්ගේ සබඳතාවක් වීමත්ැ ගුරුගෝල සම්බන්ධයක්වීමට එ සමඳතාාව තුළ ශිශෂ්‍ය පලස තමන් මුූුණ දීමට සිදුවූ අදැකිී මූසිලගේ චරිතය ගොඩන්න යට යොදාගෙන තිබීමත්ය මේ හොඳින් පෙරෙන අවස්ථාවක් වන්නේ මූසිල්ල බීනාවාදන අවසානයේ නික්ම යනවිට ඔහුට අත්ූ ඉරන්නම පිළිබඳ කෘතිය මගින් අපපොතුලයාම් කම්පනයක් ජනමත කිරීම අවසාන මුුසිලට වෙන්න ද ගැන අපට කම්පනයක් ඇතිවෙනවා. ඒක ඇත්තරම ඇති වෙන්නම ඇයි එක ඇති වෙන්නේ. කතා මුතුල මූලක චතයගොල්නගලතට සංකීර්ණ දිරගෙන අයනොවවිවා කියල වීනවාදනය කරලා වෙලදන් ඉදිරිගේ ලැජජාවට පත්ල පස්සුව දැන්නුම හොයා දෙනවි ලෞවුතු ගාන දෙම වපියන්ට ත්පා මෙහෙවර කරමින් අම්මල ලව්ව ඒකාමය ගුත්තලට දංගො එහ ගුත්ල පණිතුවාගේ ඉගන ගෙන ත්තල පිුමා කියෙන උසස් බුරුවරයාගින් උසස් ලෙස දැනුවක් ලබපුූම් විශිෂ්ඨ ගන විශ්ියක්තමයි ම ල්ල කිලක. ත ඒ මූසිලම ඊළඟට තව දැනකදී මේ අර්බුදය කට ලක්වෙනවා මුසිල ඒ මූසිලම කොතනවිත එයා වැරදි යෝචනාාවක් කරනවා මමවාදක්කරන ලෑස්තී කියරට. එතන දිහු වැරත් දක්කලත් ආය අවසානයේදී. ඔහු පරදින්නේ. සාධරණ කමයකට නොවීම මෙතන ද අපි අපේ හදවරතුල මසා බලය යුත්. හොමනමුත් අවසානය ඔහුට අත්තන කර නම පිළි බඳාපිට කාම්පනය ඇතිවෙනවා. යන්න ඔහු අසරනින් දුතුු දුටු දනෝ උරණින් තමන් බල පමණින් දෙමින් බැට කැට මුගුරු පහනින් පාශාන වලින් ගල්වලින් මුගුරු වලින් පාරදුන්නා ඔොදටන පහර දුන්න කාටදු මුසිලට කොච්චර අවුල් සහගත. ං පරාජිතයකුට වනත් එම සලකනක කොඳද කියනාරුදය හරිති අපි ජීවත්ව මේකට මේ කලාකට මේට කලා මේ වැරදදට මේ ප්‍රචාර දුන්නාහම මෙම ම යන සමාජය නම් මංකන වරතට දඩුවන්දීම වෙන කාරණය ඇැ සු නීතිය අතාට අරගෙන මෙහම පහරදනය අපි අනුමත කරනවා නම් ඔබත් ඒක හරි කිය හිතනවා නම් ඔබ අධ්‍යාපනයෙන් ලබාගදයක් නැත. තන ර හො ද ොඩ ග හ බ මරදන්ද ගවා නම් සමාවන්න ඔබ අධ්‍යාපනය ලබාදක් කිසිවක් නැත. ඔගු හරිට ද්ල බ්‍රාක්්ණයගේ ශිෂ්‍යුව වන දප්පුල පංග ගක්ගී දත්වා. මේ පුද්ගල මෙහෙම පහර කෑතුකනෙක් නොවේලි. එවාගේම මෝසිල මෙපුර තට නුවරක් නොවෙයි ඉඳරින්නට ඉන් තෝ මෙහි නොසිට යවයි නිෙරපූය යමපුරයට සහරයකව යමපුරේටනවෙයි මේක තමපුරයට කියලා යමපුරේවේවා තමපුරේ වේවා. මූසිල මේ පුරය ඔබටට ඉන්ඩ සුදුසු නුවරක් නොවයි කියලා එලෝල දැම්ම. නිකංකි වෙන ගල් කැටට පාශාන ගැන ගල්වලින් ගාල මුගරුවලින් ගාල එහෙම එලවල දැම්මේ. එක හරිම හරිම දැරදිී. ලැජ්ජා සහගතයි. ඒ කරපුදේ නින්දා සහගතයි. එයින් මූසිල්ලට බුණු බලපෑම ගැන අපි දෙහිතේ කම්පනයක් හිතුරු වෙනවා. ඉ ඒ තමයි මූසිල්ල ජන පුවත අපි අද මේ පරිච්චේදීම මූසිල්ල ගැන පුවතත් බලලා දැන් ඊළඟට බලන්න හදන්නේ ගුත්තිල පණඩිතුමා පිළිබඳ තතු. හොඳයි තැන් මාකව ගුත්තල පඩිුතුමාගේ ප්‍රක්්ෂ අපි අනොුවයි කියන දැන් ට පෙර තපරයක් කර පොඩි පොඩි දෙයක් අපි මේ අවසානය කරම අවසායකන දැන් අපි සාමාන්‍යෙන් මේ විචාර පශ්නය අවසාන කරදි අපිට දෙැදපුොළුවන් පොඩි නිගමනයක් වගේ. මගේකට විවෘතුව තියන. ඔබට දියන්න පුලන් අවසාය මෙන්න මේ සාධක අනුව තමයි විවරණය වෙලා තියෙන. මම ලීවත් දයන මූසිල දක්ෂ ශිෂ්‍යයකු සහ උනම්දුවෙන් අධ්‍යාපනය ලැබූ අයකු බව පහැදිලි පත් අන්න අර තැන්ද පුළුවරයා සමග වාදයකට එලැබීම සම්බන්ධෙන් අපට කම්පනයක්තියනවා බඒත් සේ වුවත් මූසිල්ලගේ ඉතිහාසය අපි දන්න නිසා මූසිලගේ චරිතය නිරූපණය කර ඇති සංකීර්ණ ආකාරය නිසාත්. අප මුසිලව ටත්ත නවසන් නිරණම ගැන කම්පනය වෙනවා කිය. එම නිගමනයකින් අපිට අවසන් කරන්න පුළුවන්. එම අවසන් කරන අපි ඊළඟට ගමන් කරන්න හදන්නේ කාග චරිතයටද ගුත්තිල පඩිතුමාගේ චරිතයයට. ගුත්තිල කාවේ නිරූපිත ගුත්තිල පණිතුමාගේ චරිතය පිළිබඳ කෙටි විමසුමක යෙදන්න. ියම ඉදිරියට අපිදැ බෝ දෙවල් මුූසිලගෙන කතාකරදදි ගුත්තිල ගන අතාාවච්ච නිසා අපට ඉදිරියට අන්ට පුළුවන්. ගුත්තිල කාවවෙෙහහි පදනම් කතාවස්ටතුුව වූ ගුත්තිල ජාතකයට අනුව බලන්නවිට. මසිලයනු දවදත්ත ස්ථවරයන් වනාතර ගුත්තිල බෝසතානන්යනු බුදුන් වහන්සේය. මෙහිදී අප වටහාගත යුත්තේ ජාත කතාකරුවාගේ දෘෂ්ටියත්, ගුත්තිල කාල්වකරුවාගේ දෘෂ්ටියත් අනුව බලන විට, ගුත්තිල පණතුමා හිතා උසස් වීනාවාදකයකු මෙන්ම. ඉතා උසස් ගුරරෙකු වන බවයි ගුත්තිල කාවේ පදනම් කතාවස්තුව වූ ගුත්තිල ජාතකේට අනුව බලවිට මුසිල්ලනු දේගතස්තවරන්නේය ගුත්තිල බෝස්තාවනඥනු ගුදුන් වහන්සේය මෙහිදී අප වටහගත යුත්තේ අයිකන ජාත කතාකරුවවාගේ දෘෂ්ටියත් ගුත්තිල කාවයකරුවාගේ දෘෂ්ටියත් බලකට මොකදරන්නේ ගුත්තිල පනතුව ඉතා ුසස්වාදකයකු වගේ ඉතා උසස් ගුරෝරේකයි කතා කරග දයන්න දකීමතිෙන් ුසස්වාදකේක ස් ගුුවරක් ිනි මේ කාරණාදක තවුරුවනම්. ඩැන් අපි බැල්වොල් කවයා ගුත්තිලගේ ශ්‍රේෂ්ඨත්වය හඟ වන්නේ ඔහු මසිලගේ සිවල් අවලකුණු අමතක කර රු මුෂ්ටි රහිතව මුූසිිල්ක ශිල්පයගන්ු ආකාර උත්කර්ශණ නංගොමින්. තවද මූසිලගේ ද්‍රෝහිවීමෙන් ගුත්තිල ජැරිි ලස පිඩාවට පත්තුව ආකාරයද කවා විවරණය කරයි මේ පිළි තුර යාර මනවන්නේ ගුත්තිල කාවුව ගුත්තල පනතතු වගේ චර්තය රපණනේති ආරය. ැ දැ දැ කල්පනා කරන්න ඕනේ ගුත්තිල පණ්ිතුමාගේ චරිතයන ලියන්න කිව්වාම අපි ගුත්තිල චරිතය ගොඩට කලති නාකාර ලිය ජැට පි මයි ොහොඳ මනුෂ්‍යේ හොඳ ගොඳ ගරුවරයක් හ දක්ෂ වීනාවාදයක්. යො ඔහු ජීවිතය ඔහුත් සංකීන චරිතයක් යන තමන්ගේ ශිල්පය අිමහනය තමන්ටන ආකාරය අිමහනයක් ඒකත් මනුෂුස්වභාවේ මම ගරුවර කොෙන් මට අභිමාණයක් තය ත් මා දන්නවා දැන් මම මගේ ජීවිතය තරුණ විය පහු කරලා මෙ මම ම කියන්න පුද්ගලයා මැදිවිය ටේලම්බිලා එ ම චිත්‍රය මැදිවෙන් පසේ ම වයස් ගත වෙන වයස්ගත වලා ඉතාම යම කරතියා ගන්න බැරි වයසෙනතම මම ඉති මට වෙන ගර තියක් නෑන ම ගන්නමින්ටමයින්නේකොට මට ස්වාභාවිකවම තේරුුණොත් හැත්තවසෙන්ම මත තවදුරට දක්ෂගුරුවේ කැර රැෙන්න්න බැහැ කියල මට ඉගැන් විනිීවත් වෙන්ඩවෙනවා එහෙම මට තේරුම් ගන් වන්න තමයි අපිට විිශ්්‍රාමයමේ වයසද්දි අපි ඉෂ්‍රාම ගන් වන්නේ. අපි රජයේ රැකියාව කින්න කොතේ. ඊට පස පෞද්ලකෝ යම්යම්දේවලපට කරන්න පුළුවන් වට ැරිනන් ඒකාලට බැහ තමයි මකොද කරන්න. ඉතින් ඒ බැරි කාල දිත් මම. ල්පේ අිමාහය ගැන මට හැඟිමතිනක ස්වාභාරිකයි කුතුල පඳතුමානක්ේහෙමයි මට තින අිමන ම දන්න ේ මට හොඳට ගන්න පුළුවන්කම තිබ මට දැනුත් පුළුවන් ඇති එහෙම හිතද පුළුවන් ගුතුල පඩුතුමාත් එෙම යවසාන තමන් ඉස්චිර වශයෙන් තමන්ට හොඳට වීනාවාදනය කරන්න බෑදන ශිෂ්‍ය එෙක් මට මහළු අයසේ බැරිය වෙන ගායන පෙරසේ. කිය තේරුම් අරගෙන වනගත වෙනවා ඒයන්න තර මානසික පිාම මේ ප්‍රශ්නෙන් පාන කිය මට තියෙන ගුත්තල පඩතුමගන්න ැඩිය අනුගම්බා එක ඔහෙට ඔබට අ මට මට කලින් වවැන්න පුළුවන් කැන කලින් මට වෙන්න පුලන් පස කලක මේ පාඩ බල දලපුදලට පු වසට යනොට තමන් තමන් අපහවාට පත්වට මේ පශ්නින් පැල්ලයවා හ ඉ ඒක හැමවයිසම යන කෙක් කරන්න න හරය තත්ව හොද අධර්ත ද තේරු ගන්න අප කිය සිල අම්ම තාර්තලයින්නො ව රුන්ගන්නාය ඉති සමහරයට තේරන්න නෑ නිසාම ඔබට විශේෂෙන් කියන්නට ඕනේ අපි හැමෝටම හැම කල් හිම සදාකල් යම් අපේ ශ්‍රේෂ්තවද රජවෙලා ඉඩ බෑයි හරි දෙස්පාලනටත්ෙම කලාවටත්ෙමයි ගුරුවරටත්තමයි කාටර්තමයි සදා කල් අසහාය ලේකක අසහාය ගායක නරණකංඕනා එක වෙලා හිම ඉද බෑයි කත්හෙ යම්කාලයක ද අපි විශ්‍රාමගණන්න සිද්ය නති මට ගුත්තල පණිුතුමාග න තින දේ තමයි ගුත්තල පඩිතුමාට මුසිලක්ත්තක තරඟගයට වීනාවාදනය කරන්නට බැරි න ත ගුත්තල පඩිතුමාට විශ්්‍රා මදන්ගති විච්ච වයිස මගැරලද හරි නොත්තනැතින අරබෝදයක් ඒ සාධක ඔහු සාමාන්‍ය මනුෂයක් දියට අපි බලලා ඕග අනුකම්පා කරන්න පුළුවන් අපිට නමු තනි පැත්තිේ එ අල්ල පැත්තක දම්මහාම උසස් ගුුවරෙක් ඒ උසස් ගුරු කම තේරෙන්නේ නේද ඔහු මූසිල්ලගේ ශරීර ලක්ෂණ බලලා අව ගුණ ඇති අයකුල් ලෙස වටාගෙන දුදන ලකුණු ගටහි දැක එහෙම දැකලත් ඉන් පස්සේ ඔහුට ශිල්ප ලබාදු ද. ශිල්පත් ලබා දුන්න විදිහ ගැන. කරන්නන හැබැයි ගුත්තල පණතුමාගේ ්‍රේෂ්ඨත්වය ඉට කලින් අපි වටහගලෝ ගිජිදුන්ති මද ගල වෙන නද අසා ඔොහු කල නොසොල්වත කන්තල තමන් මනදොල පුරති බිංගුරාල මෙකන වෙලෙන්දු තුන් තැනකින් මද ගලන ඇතුන් ඔහුගේ වීනානාදය අසලා කං හොලවන්නතු ඔහෝමන්නු කොපුුල්වලින් ගලන මද යුෂ ඇතිවෙන්න මීීමමැස් ඇවිත් බුක්තිය දෙෙනවා. ඕනම ජීවියෙක්ව මත් කරන්න්න පුළුවන් රසයට හසු කරගඩ පුළුවන් බොහොම විින්දනීය වීනානාදයක් ඉදිරිපත් කරන්න ශක්්‍යතාවක් තිබුණු ශ්‍රේෂ්ට වීනාවාදක කැටියටයි මෙහිදී ඉස්මතුවෙන්නේෙ කාග චරිතයේද ගුත්තිලවි චරිතෙන්. මේ අවස්ථවිතරත්නවෙයි ඉතින් වීනාවාදරෙන් ගුත්තිල පණුතුන්. සර වවිස් වෙනස් කරන තැන මොදනනි දරුවන් යකෙන් වැැටුුණ ඒගේ අතිනම ගිලිහිෙන බවනො මදත් සඳස්සවන්නනො කළයි වූො සතුට එදාවායර සිත සිහි නොකළෝයා ආදි වශයෙන් තින තැන්වල පේවා නයයි ගුරල්ලයි එකටඉන්න දරුවන් වැටින අම්මල ඇකයන්ගේෙන් ආයුද වැටිනවා බිීමත කැලේ යන නෑ මින්රල බදදු ගංවලට රැස්සු මාලු ඇවිල රැස්සලයිවා මේ ස්වබාදහම පවා ස්වබාදහමේ නියතයන් පවා වෙනස් කළ ශ්‍රේෂ්ඨ දේවල් ඉදිරිපත් කරපු කෙනෙක් තමයි බුද්වෙල පණිතුම ඔහුගේ ශ්‍රේෂ්ටත්වය වීනාවාදක කැඩට අපිට පෙන්නන්න පුළුවන් ඒවගේම තමයි ඊළඟච බේවිඒ විද්ගා කල දෙන අපආකරැපියකට කියමුම් මුූසලගේ වීනාවාසා සතුට නූ වෙළෙන්දු ුත්තිල ප්ිතුමාගේ ගුණවාඇති යනුව ගුත්තිලගේ නිමසාවටත් පුර ඒත් පීනාවාදනය කරන කොටගෙන සිදුවන ආශ්චරවද්‍ය විවරය කරට ඔහු පෙළබෙති තුන් තැනකින් මද ගලන කිපුුණු ඇතුන් පවා ගුත්තිලගේ වීනානාද අසන විට විසොල් මන්වස්තින ආකාරයක් එනිසාම මීමමස නැවිත් කන්තලව ගැනිසිනා කාරත් කවියෙන් විදරණය වේ. බලන්න දෙවැනි කාරණය තමයි මේ ගැන කතාගරදි වේෙනවා දෙමව්පියන් කෙරහි වූ අසීමිට භක්තියෙන්දැ මේ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් වෙල තමන්ගේ දැනුෙන් නිකං අපි කියන්නේ මාන්‍යයකට පත්වෙලා දෙමවපියන්ු අමතක කරලා හිටපු කෙනෙක් න දුදන ලකු දැක්ක මුූසිල්ලගේ හැබැයි මූසිල්ට උගන්වන්නතු ඉන්න ැරි වුුණ ොකද හේතුව දෙමව්පියන් මෙහෙවර නොකල හොත් අනදරවෙති. දෙමවපියන්ටත්්පා මෙහහිවර කල මුසිල කිවබන කහෝමර් ශිල්පය ලබාදට කියලා දෙමවුපියන් ක මෙහෙවර නොකොලොත් ඔවුන් තරහාවය කියලා තමයි මුසිිල්ට චිල්පේ ලබාද. ඉ බලන්ඩ අපට ගුත්තල පණිතුමාගේ පේන දනාත්මක දෙයක් තමයි දෙමවෝපියන් දක්වා ගැන දැක්වු ආදරේ. මුූසිලගේ ශරීල් ලක්ෂණ දැක්ක. ගුත්තිල ප්ඩුතුමා ීරණය කළේ ඔවුට ශිල්පය ලබා නොදීමටයි. එඒත්වක දෙම වපියන් ලබවා මුූසිල ශිල්පය ලබාදීමම පිළිබඳ කියවූ නිසාත් ඉට විරුද්ධවීමට නොහැකි වූ නිසා අවසානයේ මුූසලට ශිල්ප ලබාදීමට ගුත්තිල පඩුතුමාට සිදුවේ.් ඒින් පේවා කොයි තරම් දුරටම තමන් දෙමවපියන්ට ආදනය කළද ක ගුත්තිල පණිතුමා. තම නැනනැවින් සැදගී තරග බෙහෙවින් වෙනසිිප් මහනවින් කෙළේ ඔහු පරතරට මැනවින් සල ගුත්තල ශිල්ප ලබා ගැනීමට පැමිණි විටට ඔගේ චරතය පුරුගුණ පිරුණු දුරජනයකු ලෙස ගුත්තල පඩුතුමා හඳනා ගැන එසේ බෝදු ගුත්තල පඩුතුමා තම ශිල්ප සම්ප්‍රධානතආාවං කවිතු කරමින් ගුරු මෂ්ටි රහිත අධ්‍යාපනයක් ලබාදන මුසිල සංගිට ශිල් පෙහි පරතරට රැගෙනයි. ුත්තිලගේ ගුරු භූමිකාවේ ශ්‍රේෂ්කත්වය පිළිබඳු කරන්නකි මේ කවියතේරුම ගත්තොත් පේනවා ගුත්තිල පණඩිතුමා කොරම් හොඳ ගුරුවරේක්ද තමන් කරන දේට කොච්චර අවංකවෝ කැප වෙලා න්නවාද කියනෙක් තැනේ වසීල්ම ගුරුවරුන්ට ආදර්ශය මම ඔබට බාගතුු ගන්න ලගියත් තන ලොකු අවුලක් වෙනවන නෑ උගන්වන්න දේ හරියට ම ගන්වන්දුව මම උගන්වන්නදේ තටම ගන්දුවන හරිකතුම හොඳටම පැදදිලිීමම පිවටම උගන්න්න පුළුවන් ගුර මක ම දට ග මංතනයි හොඳට ම එකක ගන්න්න ක හිතාගෙනයි මං ේදකාවට ඒයි මම කියන්න එම කියන්න හේතුව තමයි මට ඕනේ මට ඕනේ ඉතා පැ දලිීම හොඳ ගුරුවරක් මම කරනදට සාධාරනය කරන්න ම ගන්න වැටුට සාධාරණයක් කරන්න. එතනදදි මට හම්බල ශිෂ්‍ය කොයි වරගද තික මට අදාල තරගණඩ දිහත් නැහැ. බ මුසිල දුර්ජනයක් බව පෙරුණා යම් දවසක තමන්ටත් තර්ජනයක් විය හැකි බව පෙරුණා. පෙරුණ පෙරුණා මයි හැබැයි ඒගැන නොහිතා තමන්ගේ ඥානයෙන් සංගීතයේ පරතර ටරගෙන ග මේේ කවි ම විවරණය කල තින මට කලින් කවතාව තමාගේ ඥානය කියන නැව පාවිච්චි කරලා. සංගීතය කියන සාගරය කෙලවට අර්ගන කියන්නේ සි එතකොට ඒ වීනා ශිල්පය කියන මහා සාගරයේ කෙලවට තමන් මුූසිලව වරගෙන ගියාගෙන කියන්නේ මොකක්ද මොක්ද කියන්නේ ඒ කියන්නේ ඔහු කොයි තරම් කැප වනාධනේ ශිල්පය ලබ දෙන්න කියන එක. එමින් හෙලවෙන තවයි එකක්ති. ගුත්තිල පලි තුමා ගුරුමුශ්ි රහිතව ඒ ගැන්වා කියලා කියන්න නෙම මූසිලත් ඉතාම අඩුවක් නැතිබ පරිපූර්ම දැනුමක් ලැබව කියෙන මම ගුත්ලකාේ භාගයයක්ක ගන්න වගන මුළ ගුත්තිල කකාවු ගන්න කොටත් ීමට හගන්න දෙයක් නැමන්දන්න ඔක්කොමටිකොට කි. ඒකින් ඔබ දක්ෂන ඔබේටකක්ොම ්‍රහණය කරගන්නවා ජැපිදන්න මසිල දක්ෂේ කොු ග්‍රහණය කරගත් ඕට හොඳ දැන්නු ලැබුණ ඔහු ්‍රහණය කරන තමන්ට න්නේ. ಗತಿ ಸಿ್ಸದේ ಸಿತಿ ಬලವත්ವಯಸේ ಮට මහಲು අයසේ බැරිය වෙන ගಾಯನ පෙරසේ. ගುර ಮುಷ್ತಿදನು ದපාವීනා වාධනය ග್ವು පಸು කිಿසිදුು ದಯාවකින් ತොರ ತරගකාරීವ, ವಿනා වාಾදನ ಸರಣකට ಸರැಸನ ಮೂಸಿಲ පිළිබඳ ಡಿಲಸ ಂಪಾರೆ. ಮನು ಟ ಗುರು ಮು್ ನತ ಶಿಷ್ಯ ಗನ ಸಿತಾಗನ್ನು ಗುತ್ಿಲ ಪಿುಮ පළಿಬಂඳ ಅ್ನು ಕಂಪಾාවක් ಪುಪದೆ. ශිල්පය හොඳින් එකෙනගෙන මයික සටන තිනවා මම මාලුයි ඇයි මට වීනාවාදනය කරග වෙන්න්න අත් එක් දැනමට බෑ ම අනිවාරයෙන් පරදිනවා මයි කියන හිතෙන්න්න පටන් ගන්නවා ගුත්තල පඩිතුනාට දැන්න ගුත්තල පනිිතු ග නමට අනුකම්පාවක් ඇතිවෙන. සමහර වනින් ගුත්ල පඳතුවා වනාාවට බැරන ොකොට රාජ සභහාවෙන් පඩිගන්න කිය රකැත්ව නොද හ ම වීනාවාදනය කරන්න බැරි රාත්වය පිගන්න වෙන යකත් සාපේක්ෂයින් බය සෞුුදු හැත්තෑ ගානක ආචාර්වරයෙක්ට සභහවවාඩි වෙලා පිනවන්ඩ වීනාවායන්ඩ පුළුවන්න්න ගුලන්. යි තරුණ කෙනෙක් පිනවන්ඩ වීනාවයට පුළුවන්ද තරගයට එක ප්‍රශ්නය සංහිීතය කරන අය දන්නවා ඔය වීනාාවල එම නැත්තැන් ති වයිලීන සිතා අදී සංගීත බාන්ධ වාදනය කරන දන්න ගිටාරුුණ සර්පිනා වනත්රදික සංගීතයනො පාන ලංකාර තන්ස් කළ जाාතියක් කියන වේගෙන්යෝනේ පරාගේවාදනය කරන අතරවායදදි වේගෙන් වාදනය කරන්න දෝ සම්බන් ව වේගෙන් වාන කරනට වයිට යන් ඒ වගේ වාදනය කිරීම හැකයාවා අඩු ති අරන කම සල්ල කමින් යන්න පුලන් දන කරමින් න්න්න බලුවන් තරුණවායසක වාදකිකුට මුණත්. හැබැයි ඒවට අවශ්‍ය කරන ජවය ඒ ඇංගිල්ලිවල වේගවත් චලනයන් ඒවයි හැකියාව කාලෙත්තක අඩුවෙන් ති ඒවා යාද සහයම් ප්‍රමාණක රොහුට තින්න ගෞරවෙතක කුට වාදනය කරළ අන්නඳපුළුවන් බ තරගේ කටවයන්න ගියොත් නිසි වශයෙන් නියත වශයෙන්ම මූසිල ඉදිරියේ. අපහුස්ථාට පත්වන බව පැහැදිී නුවන නොසිවුම් මට ගෙන ගිය මිසිිප් නින් මට මාකල නොදැන් මට යෙදේ මුූ කරන දේ දැන් මට ශිපය නිමාවන තුරජයන්ව මම ගොඩක් නොහිතතා ැ මුහ මට කරනද හොඳයිද මොක්දම හොඳයි මට මේ කරන වැඩේ කරද මේ පසුතයි මත මේ පෙන්වුම් කරන්න දැ ම හිතන අතරවාරයේ දීම ඔට කියන්නට ඕනි මෙන්න මෙත නට ඔබ තව කොටසක් ඇතුළත් කරගන්න ඔබේ පිළිතුරේ එකක් තමයි ශක්‍රයාට දුක පවසන ආකාරය වැත් ශක්‍රයාට තමන්ගේ දුක කියන්නේ කොහොමද ගියම එක ගිතා වැදගත් විශේෂයෙන් නේද අවගුණයට පිවිස්සුණු නර රකුසෙකු තමන් අත වැසි කල නිසා තමාට වෙච්චර්ුදය කියලා කියීනව. ඒක මම හරි කැමතියි දකින්නේ කඇත්තර සක්‍රියයට වෙච්ච සක්‍රයයිදද මේ කියන දුක කියන ආකාරයෙන් මට පේනවා තියෙන දුක පසු තැවීම කියනකාරණය හොඳින් පේනවා. ඔය කාරණාටිකෙන් පහස්සේ අපි දන්නවා ගුත්තිල පඩිතුමා එනවා කෙලින්ම වීනාවාදනය කරන්නට. වීනාවාදනය ඒතරන්නට එන විදි ඒ පැමිණීම ඒ පැමිනා කාර්ය ඇත වසයෙන්ම අපට පේවා ඉතා පැහැදිලි එ නැදින මිනි කෝන්්ඩවල සබන්නත අගු මිනිවල් මිනිවලලු ඉුවලත එක වැල හුරවිත සරා පැහැසර සල්ලභ සරනත ති මෙන්න මෙතන ඉතා වැදගත් අපිට කියන්න වෙනවා ගුත්තිල පඩතුමා වීනාවාදන තරග පැමණ ආකාරය නිරූපණය කර ඇත චතරූප ජනනය කරමි ඒ එකතා රදගත් දැන් එතුමා විිනාවාදන තරඟයට පැමිණෙනවාඒ පැමිණන්නේ ඇත්තටම ආබරණ දාගෙන රස මොසවුල්ු වලදලා ඇවිල්ල සභාවින්න ි බලමින් හැසිරෙන ආකාරේ එතුමාගේ සමීප රූපයක් විදිට චිත්ත රූප ජනයක ඇතුමා අපට ඇස්සි දිදරේ පේන හැටියට හරි අපිට ලියන තියව මම හරිම කැමති අවස්ථාවට එතනත් එතුමාගේ බාහිර ශරීර කාය තමයි වර්ණණය කරන්නේ. මෙතන නිහායට එතුමාගේ චරිතය ගත්තැන අපිට නමටකොට සින්ග හට තත් අතිශයෝක්තින් වරණය අපිට නීමමත කොටසිම තුමාගේ චරිතය තාව ඉදිරියට ගන් කරන්න සම්පූර් අතිශයක්තිමේ සරූපයක හරියටමකි වොත් තතු මතුද සිින්දේ පිළිමල් දපද සිින්දේ යස දිගත ඇන්ද විජය සිරි සඳ ගෙන වැලන්දේ විතරක්ේ ප්‍රතිමල්ලයන්ගේ මානයක්ත් සසිදල දැන්ම කීර්තිය දසාත්ත ඇඳුුණ විජා ග්‍රහණයකන ශ්‍රියා කාන්තාව වැැලඳ ගත්තා මේ කවි පාවිච්චි කරලා ඔබ කියල මේ කවිවල තේරුම නෙවෙේ පත්සිඳමින් ජයත් ග්‍රහණය කර ගමන් කරපු ආකාරය ගුත්පිල පණි යදාල මාත අදාළ ඒ පැවසූ කමවේද පාවිච්චි කරමින් ඒ අදාල විදිකට ජයග්‍රහණය කලා ගියාආකාරය කතා දෙගන්න පුදදුම විදිහට තමයි අවසානයේ ජයග්‍රණය කරන්න අසා ධාරමඳ පුළ මයරන ගුත් කිය හැබැයි දින්න හරි දින්නා ශක් රැජු දවුල බලා ගිඟ ඒක තවත් උත්කර්ෂිත නංවනවා මෙන්න මේකින් දිය දිය ගොස පල්ල කෙරමින් සපැමිණි ගිය ගිය තැන ඉස්වාරන් මුතුමමි ගිය ගිය නැද එ ගෙනම සියය ගුණෙන් වෙන නද නි ට ඕන්න මේ කළියලා කියන්න පුළුවන් මෙන්න ගුත්තිල පඳතුමා පීඩාවට පත්ල දලා අවසානය තමන්ගේ හැකිාවෙන් ග ක්කරයාගේ උදවෙන් ජයග්‍රහණය ලබනවා ජයගෝෂාව ලෝක පැතිරෙනවා පරිසරය ස්භාව වෙනස් වෙනවා ආයි හැබැයි තවතර්ග කරන්න පුළුවන් දෙයක්තමයි වෙළෙන්දු කොහමත් කියනවන සත්ව ෝකයේ පවා වෙනස් කරන විදි වීනා වාදනයක් කියයට තිබ්බයි කියලා කලින්මකින නිසා ගුත්තල පඩතුමාගේ නැවතත්ම වේගවත් විනානාද ශක්්‍යතාව යාගේ දක්ෂතාව ඉදිරිපත්වන තැන ශක්‍රය ුදධවේම කියල කිය දක්බැ කොමත්යා දක්ෂයියාගේ පටමටම ්‍යාධනය කරන්න පුළුවන් බුමුසිල පැරදන්නේ අර තත්කඩන වැඩි ඔයමගේ කාරණ අපට ඉදිරියට කතා කරන්න වෙනවාමොකො අපි හොතට මේ කෘතිය දිහා බලලා නො ටිකක් ශලෂනාත්මක බුද්ධයකින් ර්ක බද්ධයකින් බලන්නට ඕන අපි එම බලමින් යැන කොට මේ ප්‍රශ්නය අවසානයට නොව අවසානයේදී නැවතත්ම ඔබට කියනවා ඔබට දෙන්න පුළුවන් නිගමනයක් කවුද ගුද්තිල පඩිතුමා කියලා උග ස්වභාවය ගැන පොඩ නිගමනයක් දෙන්න ඇති මග ස්වභාවය ගැන නිගමනය දෙන අතරවාරයේද ඔබ හොඳින්ම මගේ මම කියන තර්ථිකන්න නොදත නිගමන දෙෙන අතරවාරයේදී ඔබ අමතක කරන්නට එපා හොඳ ගුරුවරේ දක්ෂ වීනාවාදකයෙක් ශිෂ්‍යයකුල් ක්‍රියා කලාපයකින් පීඩාවට පටවෙච්ච පුද්ගලයකින් අදහස තවුරු කරන්න අමතත කරන්න එපා. එකකාරනාටික අපි එහෙම කතා කරනින් දැන් ඔවුන් දෙදනාගේම චරිත වෙන චරිත සම්බන්ධයන තවත් ප්‍රශ්නයකට යන් යි අපි හද. ප්‍රීලග ප්‍රශ්නයේ ලන්න උපදේශාත්මකකාවයක් ලෙස ගුත්්තලකාව වඩිනාගම විමර්ශනය කරන්න දෙම මේ ප්‍රශ්ටෙත්ත හැදේ ඇතනම ටිකක් කල්පනා කරලන ොද අපි අවුරුදු ගානක් අපේ සියවස් ගානක්තිස්සේ අපි දුරජනය කුටු දෞ කරන්න ඕනනෑ නරක වැඩ කරන්නපා ගුරුරුට සලක් දෙමවපියන්ට සලකණ්ඩ ඔය වගේ අර්ථ අපේ සමාජය තියෙන යම් යම් සසාරාර්ථ පුරුෂාර්ථ හොඳ දේවල් ඒවා පිළි බඳව කිසියම් ගැටලු සහගත තැනකදී අපි අවවාද උපදේශ හැටියට කියලා තියෙන කවි හොයලා බැලුවොත් එ අතරට එකතු වෙනවා අපි මේ ගුතිලකාවෙත්න සමහර කවි නිතර කියල තීමක් එනකර. මේ අදහස අපි තෙරුම් අරගෙන හරිදනි අදසි තේරුම් අරගෙන දැන් අපි බලමු මේ එත ගුදලකාවේ හෙම කවි යෙනවද කියලා මොකොද මම එහෙමකිවට බෑ මංගේක ඔප්පු කරන්න පැවිචාර කිය න එකයි අපි ඒ කරුණු සහිත ඔපපු කරන්න හදන්න දැන් අපි 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 හෙමි සරයාාවොත් සුචරත ගම්ලක් පනිතුමා හ හැබැයි මේක පිළිගන්න නැහැ. තුමා මහ චරුට ගම්ලත් දෙතුමා පිගන්න නහතුමා කියන්නේ මේ මේ සද්ප්‍රදේශ දෙනක්නවෙයි මේකින් සැන් මොකදශයක් නෑ මේක මේ අවස්ථාවනව ක කියවප ප මික් ුදත්්‍රල ව හ ම වින තිබ ෑැ. අප එඇතුමා කිය අදරසත් දරු කරන අනත් මගේ පෞද්ිධ ගාසනංැන සාහිත්‍යකරුව කුමුණනාරමනකින් ලිව්වත් ප්‍රාෝරිික භාවිතය තුළදී නේද ිනිස්සු ඒවා සමහල්ලාට වෙන අරථවලින් යොදාගන්න ඔන්න පුළලුව ම කියන් හදන්නේ රච්චකයා සමාජයටටපු ෙස්තු ද නැදකනක සම්බන්ධය අපට විවාදයක් තියෙන්න පුළලුවන් ඇැ යුග යුග දනන්තුඩ රැව් දෙන සමහර කවි තියෙනවා ඒවා ඇත්තරම ලීල තියෙන්නේ පොදුූ ජනතාව කිසියම් විදිහකට ඒ මිනිසුන්ට කිසි අම්ගවිදිකට උපදෙස් ැබීමේ ස්වරූපයක් දෙන්න දූ කියලා බිට සැකයක් තේම. එනිසා ඒ අදහසත් පලකරමින් හනම් අපි පටන්ගමු ගුත්තිල කාවය පිළිබඳ විමර්ශනාක්ෂි යොමු කරන බොෝ විදවතුන් ග්‍යවධානය දිනාගන්නා සාධකයක් වන්නේ ගීතවත්භාවය හොත් රචකයාගේ නිර්මාණත්මක ශක්කෙදාවයි. එත් එකකි සාධක පිළිබඳ අවධානය යොමු කරන විට මග හැරෙන වැද ගත්තාගයක් වන්නේ ගුත්තිල ඇැති උපදේශාත්මක වටිනාග ැමරින් ැලවිට පෙන්නේ දුෂ්චරිතවත් පුද්ගල සොභහල නැඟකවීමට පොදු ජනයාතර සියහස් ගරනාවක් දෙස්සේ පැතිර පවත්නා පද්ද ගණනාවක් ගුත්තලය අන්තර්ගට බවයි. තිය අපි ඒ කවි ගැනත් සලකමින් ඉදිරිටයෝ. හිමි තම නැනනැවින් සැදිගී තරග බෙහෙවින් වෙනසිප් මහනවින් කෙලේ ඔහු පරතරට මැනවින් මේ කවි අපි මේ පාඩමේම මුලල්බට මතක් කලා. හි හිමි කරමැතන කියන්නේ බෝධිසත්වයන්ට ගුත්තිල පණිතුුමන්ට තමන්ගේ ඥානය නැමති නැවින් ගීත නමති තරංග සහිත සංගීතයකින මහා සමුද්‍රයේ කෙලවරට ගමන් කලා කියන අදහස පල කෙරෙනවා. මෙහෙම පලෙරෙන්නේ හරි මෙහෙම පල කෙරෙන්නේ කවුරු විසින්ද මේ බුද්ධල රච්චකැමම පල කරන්නේ කවුරුන්ගේ ගුණ කියන්නද ගුත්තිල පණඩිතුමාගේ ගුණ කියන්න. ගොත්තිල පණඩිතුමා කොයිවාගේ කෙනෙක්ද. මේ ඔහම දුපදේශයක් වෙන්නේ මංගේ ගෙන කලින් මේදැන් විස්සර කලා විතරය තමයි. තමන් සිදුකරන රාජකාරය උපරිමේතුම කළ යුතුය කියෙන අදහස. තමන්ගේ වෘතිය ඉතාම හොඳින් ම ුතු කළ යුතු ඉකිෙන අදහස. තමන්ගෙන් සේවා ලබන්නාගේ ස්වභාවය කුමක් වුවත් කෙසේ වුවත්. ඔහ කවරක වුව තමන්ට පැවරී ඇතිසේවය නිවැරැදිවම ිටතු කළ ුතුයි කියෙන දසදහගොරු කරන්න යනුව යනුව මෙතනති පේෙනවා ගුරු මුෂ්ටි රහිතව පරිපූර්ණ අධ්‍යාපනයක් ශිෂ්‍ය ප්‍රජාවට ලබාදීම සඳහා කැපවුණු ආකාරය කවුද මොන පණතුමාද ගුත්තිල පණිතුමා. ගුරුමුෂ්ටි රහිතව පරිපූර්ණ අධ්‍යාපනයක් ශිෂ්‍ය ප්‍රජාවට ලබාදීම සඳහා කැපවුණු ආකාරය එය මැනවින් පිළිබිබවෙන අවස්ථාවක් හැටිටයි මා දකින්නේ මෙනමී කොටස තිය නිසා මනු විශ්වාස කරනවා අපි හැමෝටම කිසිම උපදේශයක් මේ තියෙනවා ගණ්ඩ දෙ අකේ තමයි ගුරුවරේ හැටියට අපි වැඩ කරද්දි අපේ ශිෂ්‍යන්ට උපරිමඥාණය සම්පාධනය කරන්න ඕනි ඔවන්ම බද්ධිමුතුන් කිරීමේ කාමර භහරුවේ අපි අනවරත්ව නිරතවන්න ඕනෙකින අදහස මේකෙන් මංහිතන්නේ අපි එක හිත තියාගෙනම යමවිලංකොනසට හිමි ඔබ ඉදිරියේ වැයුවත් වෙන ඉදිරියේ ශිල්ප එක සරයේ එයිම් දුන්න මැනවි පඩිසරයේ මේ කවියමලත් අපිට අපි කලින් කතාරපු කවයක් මේ කවිියත් අපිට පේනවා තමන්ගේ ගුරුවරයා සමගමඉදිරිවාදීව ගැටුම් මැති කරගෙන ඔහු සමග කිසියම් විදිහකට ගැටලු සහගත ප්‍රවේශයකින් මේ ප්‍රශ්ි විිසඳ ගන්න හදනයක. මේකින් පොඩි උපදේශයක් සැපරයෙනවා අපි පුද්ගලයකොට අභියෝග කරනකොට ඒ අභියෝග ඇතුලේ අපිට තියන පොඩි සංස්කෘතික වටිනාකම් ටිකක් අපි අතහරින්නේ නැහැ කියනක්. මසල්ල උදාහරණයක් ගත්තොත් අපි අභියෝග කරන්නේ අපේ ගුරුවලය කරනන් අපේ දෙමවපියන්ට නම්. එතනදී අභියෝග කරන විදිහෙන් ඔහු කිසියම් සාධකයක් නිසා අපිඩාවට පත්වෙනවානම්. හුෙක් න සියම් දර්වලතාවක් පාවිච්චි කල්ලා අපි ඒ අභියෝගය කරනවා නම් අපි ඔහුගේ දුර්වලතාවට රිදවීමේ අදහසින් මේ අභියෝගය කරනවා නම් අපි කිසියම් වාසියක් අපිට ලබාගන්න මේ අභියෝගය කරනවා නම් අපිට තියෙන් නොනේ පොඩි විනයක් අපිට විනේ නැති නිසයි අපි අභෝග ගදල්ලතයේඉන් පැහැදිීමපේ ගුරු දරෝහීවීම අපරාධයක් බව පෙන්න නොති මේක වර්ධවාගන්නන්නපා බදන අප ගුරුරු ගොඩ දෙනෙක් කෙමිතන අයන වෙන්නේ වාහර ශිෂ ම පහුර යන්න කියලලාදන්නට අපි දැනග මි ශිල්ල ාදන ටෙන්නේ බයෝහමනන් ජීව විද්‍යාාව ගණන ගුරුවරය කන්න පුලන් ඒ ගුරයාගේ පාසලෙන් හෝ පන්තියෙන් හෝ බිහිවෙන්නේ ජීවද්‍ය ගුරුවරේක්ේ සමහට වයිදරෙ යායටටඩා ගෘති උසස් කෙනෙ අපි භාෂාව ගන්නනවා අනමුත් අපේ අපේ භාෂාව සාහිත්‍යය කෙන ගැෙන ඒ සමහරලාට අපිට වඩා උගත් අය බිහිවන්න පුලුවන් ඒක තමයි ඇත්ත ඒකට සමයි අප අධ්‍යාපන දෙනවා කියලා කියන්. නත්තමංඟර මේ පාඩම මුලින්කි වගේ අපි තාම පාවිච්චි කරන්වල මෙ තාම කලුල ඇල්ල පාච්ච කගන්නම ඒ එවට මේම විල්ලති මේ සංකල්ප වසෙන්ර මුලතිබ සංකල්ප ශිෂ්‍ය ශිෂ පරම් පාවිශ දියුණු කලගද න මගේ තරලාතිම කැමරාවක් මිට අවුරුදු විස්සක කලින් මගේ දීතින කැමරවන්න මේ පවිච්චුණනේ අපි වැඩකර අදදිිමාාදිය ඒද පිටා වෙනස් දෙවල් දැක්කේ මගේස්රහ තින කම්පියුටස් කනට වගේකක් නෙවෙයි අප දැක්කේ ස්ර. ඔකට ඒවා පරම්පරායෙන් පරම්පරාවට දියුණු වෙන හැබැයි එක අදහස් කරන්න අප දියුණු අත්පත් කරගන්නේ අපේ මුල් දැනුම පදනම් කරගෙන මිසාක් ඔවුට පහරදින නෙවී. ත මේ ඇවිල් තන්ගේට පලබාගෙනන්නේ අදහසින් තමන්ගේ ගරුවරයයා පිටාවට පත් කරපු අවස්ථාව වෙට නිහාහටතම ඇතරම නියම උපදේශ ක පිටික එන්නේ. මෙවරන්න මේ කවිේදහා. ඇතත් සිතු ආසා තම දිවි රැකුම් පිණනිසා සිටි මව්පිය ලෙසා නොකීය බස් ගුරුවරුන් හෙස තමන්ගේ ජීවිතය සරිකරගන්න ගුරුවරුන්ව පීඩාවට පත්කරන්නෙ පයි කියලා කියනක දැන් අද අපිට පේනවා මහිතන්නේ එහෙම පොඩි දෙයක් සමාජිතයන සමාජ කාලෙන් කාලට විවිධ කතිකා එනව මේ ඇති වෙන කතිකා ඇතුළි මේද මං විසි සෙන් කියන්න තෝන ගුරුවරුන් අද ටිකක් හෙලා දැකල කතා කරන ආකාරයක් අපිට සමාජි සමාර්තැන්වල පේෙන. ගුරුවරයා කියන පුද්ගලයක් මනුෂයෙක් ඔහු අතත් යම්යම් වැලදි තියෙන්න්න පුළුවන් ඔහු ඔබ ප්‍රිය කරන්නම විදිහ කෙනෙක් නොවැෙන්ද බලුවන් හැබැයි මතක තියාගන්න ඔහු ගුරුවරයාවීම නිසාම ඔහුට යම්කිසි ගෞරත් ලබෙන් ඕන එමගේ සමාජයඉන්න අයහපත් යයි අපිට පේන සමහර කෙනෙ දෙන්නෙක් වෙච්ච කලු පැල්ලන් වගේ වෙච්ච අයින්නවා නම්. ඒ අ නිසාම සමස්ත ගුරුවරතියමටම ගරහන්න කාටවත් අයිතියක් නැෑ. පිත්ොත් මට මයින්ඩ බෑ අන්කෙන් කියන්න බෑ බොහෝ ගුරුවරු ඔබ දෙදම පයවාගේ එහෙම දෙම උපයව වගේ ඉන්න ගුරුවරුන්ට හිත් වෙහෙස කරන දෙවල් කරන්න එපා ඒක පොදේශයක් මංහිතන්නේ සෑම කල්හිම ගැලපෙන දෙයක් ගුරුවරුන් අන්දහනු කරනය සැලකීම හරි අ අපි සිද්ධාන්ත පාඩමකරද්දි මාට නිර්කමසඟය අහස්කිවා ගුරුවරුන් අහේතුකව පිදීම හරි කටිම් දප්පුල්ල පංගල අග්නිි දක්ත උද්දාල වැදහූවාවාගේ අදහන්ඩ ඇවැසින් නැස. එසේ අදහීමක් නැතිව ගුරුවරුන් පිළි බඳව සහ ගුරුවරුි අපිට අත්පත් කළ දෙන ජීවිතය පෙළ නද අපිට කිසියම් විදිහකට ගෞරවයක් ඔවුන් පිළිබඳ තියෙන්න්න ඕන කියන අදහසයි මෙට නැදී මතු කෙරෙන්නේ. පිහි අදහස අපි හෙම මතු කරමින්ම අපි අනෝ තවත් කොටසකට මේ තියන්නේ ඒ අපිකරපු පොඩි කෙටි විවරණ දමී වගේ පොඩ්ඩක්ගම කියොගදන්න වටිනවා. පැි සමාජය තුළ ගුරුවරයා දෙවියකුට සමකොට සැලකිින් ගුරු දේවයන සංස්කෘත පදේද මෙහිදී සසිහිහයට නැගී යනුවේ බඳ උත්තම චරිතයකට පීඩා ගෙන දෙන කිසිවක් ස්ොකී ආත්මා භිලාශය මුදුන් පමුණා ගැනීමට යාමේදී සිදුන කළ යුතු බව මෙහිදී ඇඟවි බලන්ඩ අපි ඊළඟ කවියට යනු නොබ අපවාදය කෙරම කියයි වාදය. සොඳෙත් ඔොප පෑදාය ගැන්වූ විලෙස වෙන වාදය. හරිද. ඇ මේ අ මේ කවි කොටසත් අපට ගණඩවෙන්නේ අර අපවාදයට බිය නොවී වාද කරන්නට පැමණීම නිසා ඇති වෙච්ච පීඩාව කියාන තැනක් හැටියට ඉ කො කොහෙත්ම පොදුවේ මේ ගුරු ුරුට පිඩ කරන්න දෙපාන එකයි කියන්නේ. තැන් අපි මේ උඩොටස ගැන පසුව බලමු වෙන මේ කොටස. දියහි යන දන්ඩට පිහිටක් වෙතත් පෙරසිට දුදනන් හට පිහිට නොවූ යන බස සැබෑ කළේ මට දියහි යන දන්ඩට පිහිටක් වනත් කමක් නැෑ දුදනන්ට පිහිට වෙන්ේ පා කියන එක මේ එක නියම දෘෂ්ාන්තයක් නියම චිත්ත රූපයක්වන එකක් එක පැත්තකින් බටහිර සාහිත්‍ය විදන නම සංකේතය වතුර ගලා යන වතුර ඇදී යන දන්ඩකට පිහිටක් වඩ උතවක් වඩ කවදාවත් දුර්ජනයකුට දව්වක් වෙන්න එපා බලන්න කල්පනා කරල මේ කියනදී ගලා යන දීහි තියන දන්්ඩකට උදව් කලත් දුදනෙකුට නම් උදව් කරන්න ලපා. බලන්න ක එක තියෙන අදහස දීහි ගලා යන ඇදී යන තන්ඩකට තණඩක් යැන වැඩන්නෙ දෙයක් වැඩක්ද යන්න ඇයි මතකදයාගන්න ඒවගේදයක් වල දුරජන දවගර මකො දුරජායකට දව කිරීමේ ඔබට විපතක් මයි වෙන්නේ අනර්ථයක් මයිවෙන්න අය පතක්මයි වන්න. මේක මුසිලට තරක් ලගුරන්න පුළුවන් එකක් නෙවේ මුූසිල තිබු අරබදයක් ැයි එක මූසිලට විතරක් ලෞ්ු කරන්න පුළුවන්ක් මුූසිලවෙන්නේ ඇත්ත වශයෙන්ම පොතුුවේ ජනකාවටයි මේ දේ කියනතින් ඔය දියෙහි න දන්නට පපුහිටක් වුවත් පරසිට කිය යුග යුග අපේ ජනයාගේ සිත්වල පැව් පිල්ැව දුන්න යක් හදටත් මංගේ තන්නේ අපේ වැඩ හිටියිවත්තරරි සහහිළඟ පරම් පරවැ්ටික දෙ අතරේක තියම. කව දෘෂ්ඨාන්තයක් යොපයෝගිරගනීම හිදීතා වැදගත් සමාජ ෝපදේශනයක් සම්පාදනය කරයි. එනම් ජයෙහි ගමන් කන දඩක් නිවත් කොට එක අප්‍රාණක දන්ඩට පිහිටව බුදරන් හට පහිටවීමෙන් කිසිදු පලක් නොමැති බවය. මෙයින් දුදන් හට පිහිටවීම අධෛරමත් කරෙනක් මෙන්ම දුනද දුදනන් ලෙස හැසිරීම සමාජි පාක්කෙට පෙන්වවාදේ කැනද. බදුදනෙක් නම් බට කාගටවත් කවදාවත් කාගිවත් උදව්වක් කම්වෙනිි නැත ඔබට එහෙම දෙයක් ලැබෙන්ඩ යුතු නැතව බ සුදුසුන හමදයක් ලැබෙන් බදුදනෙක් නම් කරිද එකයි මේය කියලා ද. කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් කිරිදියන දෙවියත් අගුරු සුදුවන කලෙක් නම් නැත්. කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්. ඒකට ගේනවා. රූපකයක් එහමනැත්ත මේට ගේ න සංකේ දෙයක් කිරිද දෝවනය කරල ගත්තත් කිරි දියන් දෝවනය කලා ගත්ත් කිරි දියහි දෝවනය කළ දක්ත් මොන විදිහකින් හරි අඟුරුවලට කිරි දැම්මට අඟුරු සුදු වෙන්නේ නෑ බලන අදහස කොච්චර අගහිද ඉති මයිගේනවා ඔ මේ මිනිසුට දව කරන ලක්නො ලති මේමයි දුරජනය දව කරන්න හැන බොරු ොරු සදාචාරයක් කතා කල වැටන්න බොරු ර්ගනල ටක්න අපි කවරත් කැම නෑ දුජන් දවකරන්න යි ුත්තල පිම එක්ල හරි අපි දුර්ජාන් දවකරන කැමති නෑන. එකම පෙරලා අපිට පැන දක්වන්න පුොළන්. දෙක අප ඔාය කරන දුරජනයක්න්න දුරජනෙක් වන ොට කවරුතු දව කරන්න මො මනිස්ෝප කන ලන්නේ කිරි දැම් මට අගුර සුදුවෙන්න්න හැකි දස. දෘෂ්ඨාන්තයක් මෙ උපමාවක්ද භාවිත කරමින් කවයා මෙහිද ගනා උපදේශයක්කි දිරිපත් කරයි. එනම් සමාජයේ ුදනා්‍යයයි සම්මධ පුද්ගලන් හ උපකාර කිරීම පල රහිත බවයි. සමාජයේ තුදනාන්‍යයි සම්මත පුද්ගලන් ට උපකාරකිරීමම් පල් රහිත කටුල්තක් බවයි. මන්දයක් ඔවුන් කිසි කලකත් යහපත් ප්‍රතිපෝෂණයක් ිී දැක කක් කලකින් නිසිිග කවදාවත් පෙරලාපිට ප්‍රතිපෝෂණයක් වසේ අපිට අඩු ගාන කරපගේ හොඳුවව කියන්නේෑ. එහෙම උදවිය ඉන්නව සමාජයේ ඒ ගැනත් අවධානින් ඉන්ද කියලා මේ කවියෙන් කියන්නඉිතින් මේ සමයි සමාජුපදේශ යම් කිසි උපදේශෂිකක් සමාජයට දීල ති නවා.මන බලට පිනන්නේ ගුත් ලකා රචක රසාල්ලිපත පදධයක්ක් ඉදිරිපත් කරීමට පමණක් නොව යමාආකාරයක සමාජය උපදේශනයක් සැපීමටද පෙළඹුණු බවයි. රසවත් කවි කියයා ඇත ඒ අතරේ සමාජයට උපදෙශදදී ඇත එකත් ඔබේ හිතේ ජීතේ තියාගෙන ඉන්න මොකද රසාාලිප්ත කවි කියල තියනවා ගතර සමාජයට පොඩි උපදේශයකුත් ලබාදීල තිනව මේවා අග කරල යුත්තුයි. ඉං මංහිතන්නේ ඒවගේම අමආකර මුලදිකීපු කාරමය බච කියන්නට ඕන. එතමයි ැ කවිය රසසාලිප්ත දේවල් කියනව විතරයි නත්තැං කවියටඕනේ කතාවක් කියන්නේ තරයි එයාට උපදේශයක් ලබාදීමේ අරමුණක් තිබුුණ ැකිනකත් සාධහරම තරකයා හැබැයි කවිය කොහොම ලිව්වත් විචාරකයටට සහ සෞෘද්ධයට අයිතියක්තියනො තමන් කැමති විදිර නිර්ශනයක් ලබා දෙන්න ඒ පදනම උඩයි ම මේක හම ග්‍රන්ථයක් කියලා කියන්න එහම පර්යා ලෝකයත් ඒම දෘෂ්ිකහත් මේ දහා බලන්්ඩ පුලුවන්ගේ අදහස මම දහවුරු කරමතිින්. අපි ටික් දිග පා මක්හ ඉදිරිපත් කළේ. අපි ප්‍රශ්ණ තුනක් සාච්චා කලා තවත් ප්‍රශ්න ගණනාවක් ගුදධලකාවේ නිතරී අන්කවසන් කියන්න මට හිතේනනෑඒක පාට මමුොද ප්‍රශ්නති සැලහිදු්‍රමාණයක් තියෙන අපි වරෙන් වර මේ කතා කරමින්ගට සමීපවෙන්නයි කල්පනාවන්. මේ පාඩමතරින් අවසන් මේ පාඩමි මේ කොටසමේතනින් අවසන් විචාර ප්‍රශ්න ගැන තවත් කොටසක් ඉදිීති බලාපොරොත්තුයෙන්න්න. මේ වැදගක් පාඩක් බලන්න දැන්ම ඩකේශන් YouTubeු නාලිකව සස්ට්‍රයික්් කරන්න. අලුතෙත් ජනලේට එකතුවෙන පාඩම් ලා තැනගන්න. බෙල්පත්න කොපල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකොමඔන් onlineලයින් පාසල DPකශන්.